ආයුබෝවන්මයි අපි පඬුස්සුනේ ජාතික පාසලේ ගණිත ආචාර්ය මේ වරේ විදිහට මම බලාපොරොත්තු වෙනවා ඔයාලට ගණිත විෂයයේ සාමාන්‍ය පෙළ විභාගයට එන ප්‍රධාන මාතෘකා ඔස්සේ ප්‍රධාන මාතෘකා ඔස්සේ ගණන් කිහිපයක් ඔයාලට හොඳට කියලා දෙන්න වීඩියෝස් වලින් ඊළඟට වර්ග පූර්ණයෙන් වර්ග සමීකරණයක් විසඳීම බලමු මේකේ පොඩි සරල සමීකරණයක් මම ගත්තේ x වර්ගය දෙන 8x ඍණ 2 සමානයි බිංදුව කියන සමීකරණය මේක වර්ග පූර්ණයෙන් විසඳන විදිය හොඳට බලාගන්න අනිත්ය තමයි ඔයාලා මේ වීඩියෝ ක්ලිප් එක මේ දෙතුන් පාර රිවයින් කර කර බලන්න එතකොට ඔයාලා මේක තේරුම් ගන්න පුළුවන් මතකේ තියාගන්න පුළුවන් මේ මම ඉක්මනින් මේක කරනවා ඒ වුණාට ඔයාලාට පුළුවන් විදියට මේක ස්ලෝ කරලා බලන්න x වර්ගය ධන 8x ඍණ 2 සමානයි බිංදුව මේක මේ වර්ග සමීකරණය විසඳන්න නම් අපිට මෙන්න මේ x හි සංගුණකය හදා ගන්න ඕනේ මොන හරි සංඛ්‍යා දෙකක් එකතු කරලා ඒ ඉස්සල්ලා වර්ග සමීකරණයේදී අපි එහෙම පාවිච්චි කළේ හැබැයි මෙතනදී මම මෙන්න මේ විදිහට මේක සාධක කඩා ගන්න හදනවා මෙන්න මේ කොටස සමාන කොටස් දෙකකට කඩනවා සමාන කොටස් දෙකකට කඩනවා මෙන්න මේ විදිහට මම ගන්නා 8 බෙදීම 2 8 බෙදීම 2 එතකොට මේකේ සාධක එකතු කරපුවාම 8x එනවා x වර්ගය ධන 8x 8x බලන්න වෙච්ච දේ මෙන්න මේක මම සමාන කොටස් දෙකකට බෙදාගත්තා ඒ කියන්නේ 8 බෙදීම 2 8 බෙදීම 2 හොඳට බලන්න මෙන්න මේ 8 බෙදීම 2 එකතු කරුවොත් 8 බෙදීම 2ට ආපහු එන්නේ මෙන්න මේ යගේමයි එතකොට මම x වර්ගය එහෙම්මම ලියුවා x වර්ගය ඊට පස්සේ 8 බෙදීම 2 ගානේ ඒ කියන්නේ මේ සංගුණකයේ දෙකට කැඩුවා ඊළඟට මම මේකට එකතු කරනවා මෙන්න මේ සංගුණකයේ වර්ගය 8 බෙදීම 2 කියන සංගුණකයේ ඒ කියන මෙන්න මේ සංගුණකයේ වර්ගය මෙන්න මේ විදියට 8 බෙදීම 2 වර්ගය ඔන්න ආයෙත් මම මෙතනට එනකම් කරපු දේ කියන්නම් මෙන්න මේ වර්ගජ සමීකරණය වර්ග පූර්ණයෙන් විසඳන්න නම් මම මේක සාධක කඩන්න ඕනේ සාධක කඩන්න නම් මෙන්න මේ විදිහේ මම උත්තර වැටියක් යොදනවා මෙන්න x වර්ගය මම ඒ විදිහට ලියනවා 8x කියන එක සමාන කොටස් දෙකකට කඩනවා මෙන්න මේ විදිහට සමාන කොටස් දෙකකට මම දෙකට බෙදනවා 8 බෙදීම 2 8 බෙදීම 2 x කියලා හරි ඊළඟට මේ 8 බෙදීම 2යි x කියන එකේ වර්ගයක් මම අමතරව ලියනවා 8 බෙදීම 2 වර්ගය ඊළඟට මේක අමතරව ලිව්ව නිසා මම මේක මම ආය අඩු කරනවා 8 බෙදීම 2 වර්ගය දැන් හරියට මේක ලිව්වේ නෑ වගේ හැදිලා මෙන්න මේ ගානේ මෙතනට එනකම් මෙතනට එද්දි මේ ගාන මෙතනට එනකම් හැදිලා තව තියෙන්නේ අපිට ඍණ 2 විතරයි සමානයි බිංදුව මම ඒකත් දැම්මම සම්පූර්ණ මෙන්න මේ ගාන තුල තියෙන්නේ මෙන්න මේ ඉහතින් දැක්වෙන වර්ගජ සමීකරණයමයි හරි ඊළඟට මම මේක චුට්ටක් සුළු කරගන්නවා මම දන්නවා 8 බෙදීම 2 වර්ග 8 බෙදීම 2 යගෙම 4යි 4x ධන 8 බෙදීම 2 4x ධන 8 බෙදීම 2 වර්ගය කියන්නේ 4 වර්ගය ඍණ 4 වර්ගය ඍණ 2 සමානයි බිංදුව ඊළඟට මම මේකේ මෙන්න මේ කොටස මෙතනින් වෙන් කරගන්නවා මෙතනින් වෙන් කරගන්නවා දැන් මට පුළුවන් මෙන්න මේක සාධක දෙකක ගුණිතයක් ආකාරයෙන් ලියන්න සාධක දෙකක ගුණිතයක් ආකාරයෙන් මෙන්න මේ කොටස ගත්තොත් මේ දෙන්නා ඇතුළත පොදු සාධකය තමයි x කියන්නේ x ඉවතින් ලියුගොහම x ධන 4 වරහණ ඇතුළට එනවා මෙන්න ඊළඟට මෙන්න මේ දෙන්නගේ මේ කොටසේ පොදු සාධකය 4යි 4 ලියුගොහම x ධන 4 වරහණ ඇතුළට එනවා ඊළඟට එහා පැත්තේ ඍණ 4 වර්ගය ඍණ 2 සමානයි බිංදුව. හොඳට බලන්න මෙන්න මෙතන තියෙන x ධන 4මයි මෙතනක් තියෙන්නේ. මම ඒක x ධන 4 කියලා ලියනවා. එතකොට මේ x ධන 4 වෙනමම මම ලියනවා. එතකොට මට ඒක ලියන්න පුළුවන් x ධන 4 වර්ගය කියලා. x ධන 4 වර්ගය කියලා. ඊළඟට මම මෙන්න මේ කොටස ලියනවා. ඍණ 4 වර්ගය කියන්නේ 16යි අඩු කිරීම 2 සමානයි බිංදුවයි 16න් 2ක් ගියාම 18යි සමානයි බිංදුවයි දැන්
मांगे का आप हम इतने नहीं जानना x दाने हाथरे वर्ग है प्रीन है दाहा आठ है समानाय बिंदु है ඊළඟට අපි මේ සමීකරණය මේ විදිහට ගත්තා මෙතන 18 18 මට එහා පැත්තට ගෙනියන්න ඕනේ මොකද මම උත්සාහ කරන්නේ මෙතන මේ x වර්ගය තනිවම මේ පැත්තේ අගයක් ගන්න දැන් එතකොට දෙපැත්තම 18 18 එකතු කරපුවම 18 ට ධන 18 කැපිලා මේ පැත්තේ x ධන 4 වර්ගය එහා පැත්තේ ධන 18 ඊළඟට මම දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා මෙතන x^4 වර්ගයේ වර්ගමූලය ගත්තොත් x^4 මේ පැත්තේ ඉතුරු වෙනවා හැබැයි මෙතන 18 ේ මූලය ධන හෝ ඍණ කියලා වෙනවා 18 මොකද මූල 18 ධන මූල 18 ධන මූල 18 න් ගුණ කරපුවාම 18 වෙන්න පුළුවන් ඍණ මූල 18 ඍණ මූල 18 න් ගුණ කරපුවාම 18 හැදෙන්න පුළුවන් නිසා මෙතන ධන හෝ ඍණ කියලාම ගත්තා ඊළඟට දෙපැත්තෙම 4 4 අඩු කරගමුම ධන 4ට ඍණ 4 කැපිලා මේ පැත්තේ x සමානයි ධන හෝ ඍණ මූල 18 අඩු කිරීම 4යි කියලා එනවා මෙතන උත්තර එකක් වගේ ලැබුණාට උත්තර දෙකක් තියෙනවා එකක් ධන සලකා අනික ඍණ සලකා එහෙනම් x හි අගය සමානයි ධන මූල 18 ඍණ 4 හෝ x සමානයි ඍණ මූල 18 ධන 4 මෙන්න x ටෙන්න පුළුවන් අගයන් දෙක වර්ගපූර්ණයේ සමීකරණ දෙක විසඳගුණා අද කරපු ටික ඔයාලා ටිකක් හොඳට බලන්න ඒකේ වර්ගජ සමීකරණ විසඳීම වර්ගපූර්ණයෙන් තියෙනවා ඒ කොටස ටිකක් අමාරුයි සාමාන්‍ය පෙළට බොහෝ දුරට එන කොටසක් නිසා ඒක හොඳට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඊළඟට සූත්‍රය භාවිතේනොත් අපි අනිත් දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රස්තාර පාඩමේ කොටසකුත් ප්‍රස්තාර කීපයක් අදින විදිහත් ඔයාලටම අපි අනිත් දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් තෙරුවන් සරණයි.